හොඳයි. හරි අපි අන්තිමට 29 පාඩම පටන් අරන් ඒක කතා කරානේ පිස්මේක පරිමාව සහ වර්ගඵලයේ සෙවීම කරා. ඊට පස්සේ සිලින්ඩරයක පරිමාව සෙවීම කරා. සිලින්ඩරයක උෂ්ණ වර්ගඵලයේ සෙවීම කරේ නෑනේ. එහෙම බලන්නකක පිස්මේක උෂ්ණ වර්ගඵලයේ සෙවීම කරා ගණන් හැදුවා. ප්‍රිස්මයක පරිමාව කරා ගණන් හැදුවා. සිලින්ඩරයක පරිමාව කරා ගණන් හැදුවා. මම හිතන්නේ කරන්න තියෙන්නේ සිලින්ඩරයක පුෂ්ඨ වර්ගඵලයනේ. හරි. දාන්න ළමයි සිලින්ඩරයක පුෂ්ඨ වර්ගඵලය. අනුමාතකාව එකේ පාඩමේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි දන්නවා සෙමන්ටික් එකක් මතක් කරගන්න. සිලින්ඩරයක් කිව්වොත් මතක් වෙන්න ඕනේ සෙමන්ටික් එකක්. හරි. ඔව්. එතකොට දැන් මේ වගේ එකක් අපි ගමුකෝ නිකන්. හරි. ඔව්. දැන් මේකේ මේ පැත්ත තියෙනවා. මේ පැත්ත නම් නැහැ. මේ පැත්තත් තියෙන්න ඕනේ. හරිද? අප් එක ගැලවිලා තියෙන්නේ. හරි. දැන් සෙමන්ටික් එකක් මතක් කරගන්න. සිලින්ඩරයක සාමාන්‍යයෙන් අපි බලද්දී අපිට මොන වගේවද පේන්නේ? මුහුණත් සිලින්ඩරයක තියෙන මුහුණත් වර්ග මොනවද? ඈ? අගල කියන්නේ සිලින්ඩරයක තියෙන මුහුණක්. මොකද? ආ හොඳයි. වෘත්තාකාර මුහුණක් දෙකක් තියෙනවා. හරි. හරි මෙන්න එක වෘත්තාකාර මුහුණක් මේ පැත්තේ අනිත් එක දැන් එක මේ ගලවලා තියෙන්නේ. මේ පැත්තේ 17 එක මතක් කරගන්නකෝ 17 එක. හරි 17 එකක් ගෙනාවා නම් අලුතෙන් කඩපු නැති 17 එකක් මතක් කරගන්න. හරි කඩෙන් ගත්ත 17 එකක් කඩලා නැහැ තියෙන ඇරලා නැති එකක්. එතකොට වෘත්තාකාර මුහුණක් දෙකක් තියෙනවා එකිනෙකට සමානනේ. ඔව් විශාලත්වයෙන් සමාන එකිනෙකට සමාන වෘත්තාකාර මුහුණක් දෙකයි. ඊට පස්සේ මේ වටේ තියෙන එක මොකද්ද? වටේ තියෙන එක මොකද්ද? ඈ ඔව් වටේ තියෙන එකට අපි කියන්නේ මුහුණක් නෙමෙයි මොකද්ද කියන්නේ? මේ වටේ තියෙන එකට මොකද්ද? ඔක කියන්නේ ඉක්මනට. හය හතේ දින් තිබ්බ මේවා. දැන් මෙතනයි මෙතනයි තියෙන උරුතාකාර මුහුණක් දෙකක්. මේකෙ මේ මුහුණක් දෙකම ගලවලා තියෙනවා. හරි මෙතනට එන්න ඕනේ උරුතාකාර මුහුණක්. මෙතනටත් එන්න ඕනේ උරුතාකාර මුහුණක්. හරි. ඒක මුහුණක් නෙමෙයි. ඔයි වටේ අතගා බලුව හැකි මුහුණක් නෙමෙයි වක්‍ර පුෂ්ඨයක්. මෙන්න මේ මම අතගාලා පෙන්නන එක වක්‍ර පුෂ්ඨයක්. දැන් සිලින්ඩරයක පුෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ උරුතාකාර මුහුණක් දෙකේ වර්ගඵලයයි මෙන්න මේ වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලයයි එකතු කරාම එන මුළු වගේ. තේරෙනවද? හරි. සිලින්ඩරයක පුෂ්ඨ වර්ගඵලය නේ සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලයයි එකතු කරාම එන අගයට අපි කියනවා සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා. හරි. අපි ආ සිලින්ඩරයක් ඇඳුවොත් මෙන්න වෘත්තාකාර මුහුණක් දෙක. මේ වෘත්තාකාර මුහුණක් මේ දෙන්නේ අනිත් වෘත්තාකාර මුහුණට. හරි එකිනෙකට සමානයි ඈ. ඔත මේ වෘත්තාකාර මුහුණක් ගත්තොත් මෙයාගේ මේ array නැත්නම් විශ්ඨම්භේ වෘත්තාකාර සිලින්ඩරයේ array කියන්නේ මේ වෘත්තාකාර මුහුණක තියෙන array ඈ. හරි මෙතනින් ගත්තත් මේ ගත්තත් array සමානයි. මේ එක සමාන උත්තර දෙකක් තියෙන්නේ නේ. එතකොට උඩ තියෙන රවුම ගත්තත් යට තියෙන රවුම ගත්තත් එකිනෙකට සමානයි, array යන සමානයි.
hari silinder ini ada yang gila dengan mereka wiskambe gila dulu not mereka wiskambe sama ini dengannya silinder ini ada yang gian nih urdagar mohonate ada itu silinder ini wiskambe gian nih urdagar mohonate wiskambe ada bagi dekunya apa wiskambe hari itu silinder ini diger kata musa api sama neng eksholing lakukan karena apa silinder ini musa nih Enna silinder e usa silinder e usa merin silinder e da mehema silinder e tiyala tiyeddi samanyen api usa kiyala kiyanne mehema tibbot silinder e mekata kiyenawa diga kiyala yanluwak naha kohoma kiyuwath mehema tiyeddi usa kiyala kiyenawa mehema perilla tibbot diga kiyala kiyenawa hari thin kohoma gattat ekai e diga kiyuwath usa kiyuwath eka mama h kiyala da gatta Terme urutakar metana galor dini urute urutakar mungunete yare silinder yare gian ni meke are wiskambe giwot meke terno ni hari e meke warga pale yare toro silinder yare warga pale yare siling malawi na silinder yare ke mulut musta warga pale yare kan nama kata keran mau nih urta kara mungkin dekhi warga paling liyalannya ini mau ya liyalannya ini nih ya ini pak megi na ukama mungkin pusat bola warga paling liyal itu keran nih itu kalau megi mulu warga paling ini urta kara mungkin dekhi warga paling oke itu keran mau nih hari mau kata ada wakra pusat ini warga paling silinder e wakra pustaye warga palaye me kiyuwema therichch kattiya pusa silinder e ek mulu warga palaye ganna kiyuwot mak mokadda karanna one me udai yatai tiena urutaakara munnat deke warga pala liyala ekathu karanna one saha wakra pustaye warga palayat ekata ekathu karama silinder e ඔක්කොම මුහුණත් වල සම්පූර්ණ වර්ගඵලය එනවා තේරිච්ච කට්ටිය අත උස්සන්න ඔක්කොම තේරෙන්න ඕනෙ නැති වෙන්න බෑනේ අර පිස්මේක වර්ගඵලය ගද්දිත් ඒකනේ කරේ ත්‍රිකෝණාකාර මුහුණත් දෙකේ වර්ගඵලයි ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලයි එකතු කරා එතකොට සිලින්ඩරේ ඔක්කොම මුහුණත් වල වර්ගඵලය එනවා මේ පිස්මේ මුළු කුෂ්ඨ වර්ගඵලය මෙතන සිලින්ඩරයක්නේ ඉතින් සිලින්ඩරෙත් ඒ වගේ තමයි ඉතින් උර්ථ දෙකක් තියෙනවා වක්‍ර කුෂ්ඨයක් තියෙනවා ඔය තුනේ වර්ගඵල ලියලා එකතු කරන්නයි තියෙන්නේ හරි කාටද කියන්න පුළුවන් උර්ථාකාර මූණත් දෙකේ වර්ගඵලයට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් එක උර්ථයක වර්ගඵලයට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් කියන්න එකක් ගන්න උර්ථයක array R නේ උර්ථයක වර්ගඵලය සඳහා සූත්‍රය pi r වර්ගය හොඳයි එතකොට මේ උඩ තියෙන වෘතයේ වර්ගඵලය pi r වර්ගය යට තියෙන වෘතයේ වර්ගඵලයක් pi r වර්ගය ඔන්න හරි ඒක තේරිච්ච කට්ටිය අත උස්සන්න ඔන්න දැන් මේ වෙද්දි හරි වෘත දෙකේ වර්ගඵල ලියුවා උඩ තියෙන වෘතාකාර මූණතේ වර්ගඵලයක් pi r වර්ගය වෘතයක වර්ගඵලය වෙන සූත්‍රේ 9 පන්ති නම් තිබ්බ මතක තියෙන්න ඕන මම එදා ක්ලාස් එකෙත් මතක් කරා. යට තියෙන වෘත්තේ වර්ගඵලයත් 5r වර්ගයමයි. මොකද උඩයි යටයි තියෙන වෘත්ත දෙක එකිනෙකට සමාන වෘත්ත දෙකක්. එකම අරයන් තියෙන්නේ. හරි. දැන් මේකේ පොඩි අලුත් දෙයකට තියෙන්නේ මොකක් හොයාගන්න එකද? වක්‍ර පුෂ්ටි වර්ගඵලය. ඒකෙත් ළමයි අලුත් දෙයක් නෑ පොඩි දෙයක් තියෙන ඕන බලන්න. මම දැන් මේක ඇදලා පෙන්නන්න හදන්නේ මේ විදිහට. හරි. ඒකෝ මේ තියෙන්නේ මේක තියෙන එක වෘත්තයක්. अरे यार मैं तेरे ने अनित तोड़ते अरे उड़े तीन लोग तो तमाई मैं तीन उड़े तीन लोग ताकार मोड़ ते मैं तीन यार तीन लोग ताकार मोड़ ते मैं तीन तेरे के वार्गो पाले फाइयार वार्गे तो तुझे नहीं मैं फाइयार वार्गे का हरी इडबास सेम है ना मैं यार
Wakra buste ono mehe meda karan nai hatan hontapala gan nai udah deka harni hari ma meka kapano ma katura king kapa agen iana kardit kian na guluan katura king mang oga kapala digi ariyo wakra buste ya dan mehe meni wakra buste keno nai katura king mohoma kapang gihila meka digi ariyo mona wage hede yakde ini kardit kian na guluan wakra buste mang oma kapa agen iana hari. Mudah, hari. Dari, hemo mungkin, ha, terlebih nana. Karena saya menggawati nama silinder ek wakra puspa karni, karni. Silinder ekati na bakra puste kapala dige hari ha mokak denne me ruju kona asrayak denne ehenam apita kiyuwe haki thin meka mani ara bakra puste tippene silinder e bakra puste ne me tiyenne ehenam me ruju kona asray varga palaye tamai ara bakra puste varga palaye eka therichch kattiya thussa me dige hari ha mena ruju kona asray varga palaye tamai meka round karahama ena silinder e bakra puste varga palayeta enna one wenasak wenne meka mani enne me Ternon hari. Ina teng apa yang aku digali no? Ini waktu pusti aku digali ya. Mang digali ya, kami ini rujuk orang asli yang dimana ini hadan. Ini. Hari ini, no? Anda waktu pusti digali ya, kami ini rujuk orang asli. Make in a cylinder A with a deeper round through there. Make in a cylinder A at a deeper through there. Make a work of a high. Make a work of a layer, five yard work way, make a work of a layer, five yard work. Is the day for a high. Take a day to win no any other after Pusti work of a layer. Eh? After Pusti work of a layer, Mandaliana had any under Valan enemy. Eh? After Pusti Yane, it a digariam, Rujuona stray up in me. Where would you go on astray? Digai. Halalai kaadda kiyanna puluwa. Oy rujukona ashre halala samanai kaadda. Modala parala kiyanna me rujukona ashre me vakra pushte digariyahamena me vakra pushte digariyahamena harida me vakra pushte digariyahamena rujukona ashre harida halalata inne mokadda hari halalnya ini mau kah? H H user O silinder E user honda ini. Hari, mereka di gaya liha, me silinder E wakar pusti di gaya liha, me ini rujuk guna asli. Halal, kelimbar H te samaan ini no. Ini langsung prasni. Oleh wakar pusti kapala di gaya liha, me ini rujuk guna asli. Di gaya ini mau kah? Yang terbulu angkat dia, dan di gaya di gaya. Ini mereka mau kah? Mudah ini pasu dua hari, anit kati ke ane? Orangnya, hari ini, malam ne? Malah bodak kian, mei mei mau kah demi tien, mei mei mami penne nekat nama kian? Mami penne gini ane, wate, ah? Oh, mau kah demi ekam penne ane? Urute thamai, urute mau kah demi? Mei penne mau kah? Urute, hari? Dia mah, silinder ini urutan agar mungkin ada kepari dia. Urutan yang kepari dia lihat ni kau mana? 2, 5, R, arah R ni. Oh, mana mana ini wakar pusti kapal adi ke hari ham?
මේ වෘතාකාර මුහුණතක පරිධියනේ. ඔව් මේක මම වක්‍ර පුෂ්ඨේ කපලා දිගහැරියාම ඔන්න බලන්න. දැන් උස තමයි මේ තියෙන සිලින්ඩරේ. උස කියන්නේ ඍජු කෝණාශ්‍රය පල්ලනේ. එනේ මේ ඍජු කෝණාශ්‍රය දිගට එන්නේ මොකද්ද? අර වෘතයේ ඔය වෘතයේ පරිධිය. අන්න දිගට එන්නේ පරිධිය. මේ වෘතයක පරිධිය තමයි දිගට එන්නේ. වෘතයක පරිධිය කොහොමද කියන්නේ? 2πr. හරිද? Silinder ekak usna warga palaye kiyala dala meka aminda endala me vidiyagama paada pannoni ena me ruju kona ashrayeka warga palaye kohomada liyanne ruju kona ashrayeka warga palaye liyanne kohomada diga wedi kirima palla diga 2πr wedi kirima palala h mokada inna 2πr wedi kirime h kiyanne 2πr h onda api me weddi igena gatta Silinder ekak mulu prushtha wargapalaye hoyena vidiya. Tenth kattiya adusan. Silinder ekak mulu prushtha sampurna wargapalaye. Ekaṭa metana lamai 5r wargiyawa dekak ne. Mata kiyanna 5r wargiyawa deka kohomada liyanne ekak gala. Wrutha deke wargapala samana hinda ita wrutha ekak wargapalaye mona karana hanida? 5r warga 5r warga ekathu karahama kiyai 5r wargada? Naththan ita wrutha ekak wargapalaye mona karana hanida? Dengin guna karana hari yo dengin guna karana hari 2πr metana rh kena makan dengin ona silinder ekak mulu prushtha wargapalaya sadaha sambandhe 2πr warga ekathu kirima 2πr rh ha meka endala lassanta liyanna paada pannu oni padan ganna ඉක්මනට ලියන්න ටක් ගාලා ගණන් ටික හදලා ඊට පස්සේ නිර්මාණ පාඩමට එන්න ඕනි ඉක්මනට පාඩම වලින් ලියන්න පාඩම පාවිච්චි කරලා Pasu bayani, kudu karanna. Hai, berada.
hari ibarai deh. Medika wheel ibarai tuh koma silinder ya itu mulu pusta warga pale. Koyane vidya. Istilah urut ya ke warga pale koyela. Ewa ge urut deka ti nih deh deking medika rana. Ini pasti wakra pusta warga pale koyana then erin noni prame 2πrh. Dan netan 2πr wedi kiri image kila matra ke dia gana. Mekeng ngene wakra pusta warga pale. Samahara ganang mula wakra pusta warga pale ya hana. Samahara ganang mula utakar munata ke warga pale ya hana. Samahara ganang mula warga pale dila are ya hana. Warga pale dila usaha hana masirik dari. Tapi ewa ge ganang hadan nai hadan ni. Kodi dewal din. Hari medi ki berarti kemo nade atusan. Hari ibra yang dai. Hari, oh, sama ini mana mihemat ya kapitan ini bajarnya agak tuh, ini silinder agar bajarnya agak tuh, hamer, tapi kira na, kami udah kira na, ikat tapi kira ni mau pakai. Yang sama ini silinder agar bajarnya agak tuh, hamer, kami udah kira na, mohon itu na, nama kira na, bajarnya agak tuh, udah kira na, mohon itu na, mau kata kira ni. Oh, nama bajarnya ke, udah kira na, mohon itu na, mau kata kira ni. Dan ne, memang kayak bajunya gak paham, mungkin udah tiennya kemandeng galau lagi ini, mangkian muka galau lagi lalu mungkin kian itu udah, tiennya mohon itu galau lah, ini mana mungkin saman yang kian ini, saman ini bahar itu kian muka kila deh, dan paket teka kenapa paham, paket teka udah mohon itu galau orang ini, agitir itu kian udah mohon itu galau lagi lalu tentang, ah, piannya galau lagi lalu kian ini. Nih deh, oh udah mohon itu lagi, ane pia nih. Kita lihat cara mangkarkan mana pia. Yang itu udah mangga waktu ini main silinder agar baju nih pia nih. Pia nih sahita deh, pia nih rahita deh. Nih ke pia nih. Galau lah deh nanti. Main silinder agar baju nih pia nih. Pena naya galau lah. Enam pena rahita aja, pena sahita aja deh. Mereka, mereka pena tiennya apa? Pena naya, pena naya. Pena netang apa? Kian rahita, rahita. Pena tiennya mana? Sahita. Ah, ini pasti me. Yata tiennya mohon itu deh. Muka itu kian ni. Bajane ek. Yata yata tiennya kita apa kian ni? Dari patulah. Tahu nama? Patulah, oh, patulah hari. Tahu nama? Dan, oh, bilang di sabat tu kutta mak gatto samhar lah. Muka kelainan apa? Kalaya kian di? Sabat tu kutta mak ya kati ini kita muka kian ni? Ah, adi, ah, adi lagi lagi. Ma patulah gila tu kian, orang ini. Hari tu kalau ni udah tiennya kita kian ni, pia na? Ya kati ini kita kian ni? Patulah. Netan adi. Nampak kan mana lagi? Apulah? Adik lagi lah, kira. Samahara ganang gula kira nama PN rahita silinder ya kira lagi uod. Mudah kan? PN rahita silinder ek prusta warga pale eh uod. PN rahita mangga me tiene ek. Me PN ne? Meke prusta warga pale eh uod. Kira deh ni. Fiar warga eva dekat kene wadah ikai deh nol ni. Fiar warga eva dekat deh ikai deh nol ni. Ikara umat ne. Ah, fiar warga eva ikai deh nol. Two fiar rancak kene wadah. Wakra pusat pi no, ini wah. Oh. Itu kotak pienna rahit, pienna rahit, pienna nanti silinder ek warga balai hoyan ngeki wod. Fiar warga eva ikai. 2πr itu itu mah ikut ukuran nu ini, agian lila, koyela ikut ukuran nu. Samara ganang gula dina wa, pienat ne, patulat ne, minum ini agi ika. Pienat sah patulah rahita kiuod, itu kota udah pienat ne, patulat ne. Muka pitera tienni, uruta deka mana? Tienni muka pitera de, wakra pusti pitrai tienni. Eki warga paraya mana kiuod, negri pitrai lian nu. Eki uwe ke negri cekat piatusan.
garang mulai kemana nih kayak? Mau dari tengah api garang hadan nih kayak hari. Terunane. Api selama itu tak galak. Bisi nama oh ya biasa terjadi. Bisi nama ika biasa terjadi. Bisi nama ika biasa terjadi. Bisi nama ikat. Bisi nama ika biasa. Bisi nama ika biasa ya. Tegalah mengenai lakukan silinder yang karya kita dengannya, ini udah tiga utara baru mana tak karya ya? Usah kita dengannya mana H P ini. Ikan hari. Pengen kagala Kami makan makanan kami. Hari mulai belum hari dah terlalu gila hari dengan nomor silinder yang tiga malu area sentimeter hatapun egian utakar muhunatay area utakar muhunatay area sentimeter hatai udah kita area hatai ya kita area hatai ini hari itu utakar muhunat dekat tiga wakil pusti but tiga usah dolahai රෝමිලක්කන් එක පටස් කළා දුමු වෘතාකාර මුහුණක් දෙකේ වර්ගඵලය හරි මොකද කරන්න ඕනේ එතකොට එක වෘතයක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරත් හරි නැත්නම් කෙලින්ම මොකද්ද ඈ 5r වර්ගය කියන්නේ එක වෘතයක වර්ගඵලයනේ වැඩි කරන්න දෙකෙන් එච්චරයි වෘතාකාර මුහුණක් දෙකේම වර්ගඵලය අහනවා 5 වලාගේ කීයද 22 බෙදීම 7යි අරය 7යි 7ේ වර්ගය ඊට පස්සේ tag ගාලා සුළු කරලා ගන්න. ඒවරක් 22 බෙදීම 7 වැඩි කිරීම 7 වර්ගය විහිදුවා ලිව්වොත් 7 වරක් 7යි. 7 වරක් 7යි. එතන එතකොට 1 7ක් කැපෙනවානේ. හරි 7ට 7 ව 1යි 7ට 7 ව 1යි. හරි කියන්නේ උත්තරේ කීයද එන්නේ? ඒවරක් 22 44 වැඩි කිරීම 7යි. උත්තරේ කීයද? වර්ගඵලයේ කග්ගාල කියන්නේ උරුතාකාර මුහුණක් දෙකේ වර්ගඵලයට කීයද ආවේ?
හතක් කැපිලා යනවා තියෙන්නේ 22 ඒව හතක් ගත්තා නම් 154යි නේ 308යිද හොඳයි ඔව් එහෙම ගත්තත් කමක් නැහැ ඒක උරුතේක වර්ගඵලය හොයලා දෙකෙන් වැඩි කරත් හරි නැත්නම් කෙලින්ම මෙතන සුළු කරත් හරි 308ක් ආව නම් උත්තරේ හරි 308යි වර්ග සෙන්ටිමීටර රෝමිලප්පන් දෙක වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය වක්‍ර පුෂ්ඨේ ඔයගොල්ලෝ වගන්තිය ගිලව හදන්නේ වක්‍ර පුෂ්ඨේ වර්ගඵලය මෙතන ලියන්න වෘතාකාර මුහුණත් දෙකේ වර්ගඵලය වක්‍ර පුෂ්ඨේ වර්ගඵලය හොයන සූත්‍රය මතකද 2πr වැඩි කිරීම h නේ ඔව් ඒතර දෙක වැඩි කිරීම 5 කියන්නේ 22 වැඩිවීම 7යි අරය 7යි h 12යි හග්ගාල හදලා ගන්න හරි එතනත් 7ට 1 7ක් කැපෙනවා කී දෙන්නේ දෙවරක් 22 44 වැඩි කිරීම 12 හරි 12සරක් 4 48 න් 8 දැම්ම 4ක් විතරයි 12සරක් 4 48යි කලින් 4යි 52යි මම කියන්නේ 528ක් ආපු කට්ටිය ඉන්නවා හොඳයි වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 528ක් ආව නම් හරි ප්‍රමිලක්කන් 3 මුළු පෘෂ්ඨ වර්ගඵලය එතකොට කරන්න තියෙන්නේ මොකද්ද මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි වෘතාකාර මුහුණත් දෙකේ වර්ගඵලයයි වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලයයි එකතු කරා නම් හරි කී දෙන්නේ 308යි 528යි 836යි හොඳයි ඒ වගේ හදන්න පුළුවන් නම් හොඳයි වර්ග සෙන්ටිමීටර 836යි මේ සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හරි කට්ටිය අත උස්සන්න තනියම හදලා හරි ගිය කට්ටිය ඉන්නවා හොඳයි ප්‍රශ්නාංක දෙකට එන්න ප්‍රශ්නාංක දෙක එක්වන් කරන්න අරය සෙන්ටිමීටර 3.5ක්ද උස සෙන්ටිමීටර 10ක්ද ඌ පියන රහිත අන්න ටිකක් අඳ ගන්න පියන රහිත ඒ කියන්නේ මේ වගේ පතුල තියනවා පියන නැහැ මේ වගේ සිලින්දරාකාර භාජන නේ පියන නැහැ පතුල තියනවා වක්‍ර පුෂ්ඨෙත් තියනවා හරිනේ පියන රහිත සිලින්ඩර සිලින්ඩරාකාර ටින් 200ක් මේ වගේම 200ක් හදන්න ඕනේ. හරි මේ වගේ ටින් 200ක් සෑදීමට අවශ්‍ය ලෝහ තහඩුවල මුළු වර්ගඵලය අහනවා. හරි. අපි ඉස්සෙල්ලා ඔය වගේ එකක් හදන්න අවශ්‍ය වර්ගඵලය හොයමු. තහඩුවලනේ. ඔය සිලින්ඩරයක වර්ගඵලය තමයි. ඉතින් මේක හදන්න අවශ්‍ය තහඩුවල වර්ගඵලය කියන්නේ මේකේ වර්ගඵලය. ඒක තේරෙන්න කට්ටිය අතුස්සන්න. මේ වගේ එක සෙමන්ටින් එකක් නේ මේ වගේ එක ටින් එකක් පියන නැතුව අඩිය තියෙන මේ එක ටින් එකක් හදන්න අවශ්‍ය තහඩුවල වර්ගඵලය කියන්නේ මේකේ වර්ගඵලය නේද ඒක තේරෙන කට්ටිය අතුස්සන්න මේකේ වර්ගඵලය තමයි අවශ්‍ය තහඩුවල වර්ගඵලය ඉති හොඳයි හරි එහෙනම් අපි පොඩක් අදගමු පියන නැහැනේ පතුල තියනවා පියන නැහැ. පතුල තියනවා පියන නැහැ. හරි. එතකොට මේ එකක වර්ගඵලයනේ. ඔව් මේ එක ටින් එකක් හදන්න අවශ්‍ය තහඩුවල වර්ගඵලය හොයමු. හරි. මම මෙහෙ ලියන්නම්. එතකොට මේකේ වර්ගඵලයේ අපි වෘතයේ වර්ගඵලය ගමුනේ. හරි. පතුලේ වර්ගඵලය. පයි r වර්ග දාන්න තරගල. පතුලේ වර්ගඵලය මේකේ අරේ කීයද? අරය අරය සෙන්ටිමීටර 3.5යි උස සෙන්ටිමීටර 10යි 10යි උස එහෙමනේ කියන්නේ කාණි බලන්න ඔව් හරි මේකේ එක රවමක වර්ගඵලය මොකද තියෙන්නේ නැහැ පතුල විතරයි 5 කියන්නේ 22 බෙදීම 7යි අරය 3.5යි ඒකේ වර්ගය ඒතර 22 බෙදීම 7 3.5 විහිදුවා ලියුවාම හරිනේ වර්ගයේ විහිදුවා ලියා ගන්න. හරි. හරි මෙතන කැපෙනවා 3.5 න් කැපුවේ හැකි 7 3.5 ට 3.5 වෙන එකයි 7ට 3.5 වෙන දෙකයි. ඊට පස්සේ 22ට දෙකේවා 11යි
දෙකට දෙකේ ඒවා එකයි හරිනේ හරි ඒ දැන් එතන එක රවුමක වර්ගඵලය මේ පතුලේ වර්ගඵලය උෘතයක වර්ගඵලය කී දෙන්නේ 11 3.5 නේ 11 3.5 වැඩි කරලා ගන්න 11 35 අරන් දශම ස්ථානයක් වෙන් කරා නම් හරි ඉක්මන් හතර හරි 35 11 වැඩි කරලා කරක් 5 1 කරක් 3 3 1 කරක් 5 5 1 කරක් 3 3 5 8 3 දශම ස්ථානයක් වෙන් කරනවා කීයද අපි නම් මේ පැත්තට 38.5 කවපු කට්ටිය අතුසන්න වර්ග සෙන්ටිමීටර 38.5 කවනවා හරි මේකේ එක රවුමක වර්ගඵලය එක ටින් එකක පතුලේ තියෙන උෘතයක්නේ 38.5 කවපු ළමයි අතුසන්න හරි හරි ඊට පස්සේ වක්‍ර පුෂ්ටි වර්ගඵලය එක ටින් එකක වක්‍ර පුෂ්ටියේ වර්ගඵලය වක්‍ර පුෂ්ටි වර්ගඵලය ගන්න 2 5 r h තමයි දාන්න ඕනේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r වැඩි කිරීම h නේ 2 5 r h 2 වැඩි කිරීම 5 22 වැඩි කිරීම 7යි r 3.5යි h 10යි h 10යි ඉක්මනට හදන්න සුළු කරන්න ඉක්මනට පට වැඩ ඔයාවම ඔය හරියම කරන්න වෙන තැන් වල කරන්න යන්න එපා ප්‍රශ්න අංක 2 ඉක්මන කරන්න අපි එක ටින් එකක් හදන්න හරි හොඳයි කී දෙන්නේ එතකොට එතන හැපෙනවා නේ ඔව් 3.5ට 3.5 ඒව එකයි 7ට 2යි ඊට පස්සේ 2ට 2 ඒව එකයි 2ට 2 ඒව එකයි 22 වැඩි කිරීම 10 220ක් ආපු කට්ටිය අතුසන්න වර්ග සෙන්ටිමීටර එක ටින් එකක් හදන්න අවශ්‍ය වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය සහ වෘත්තාකාර පතුලේ වර්ගඵලයත් හරි එහෙනම් දැන් මට කියන්න එක ටින් එකක් සඳහා එක ටින් එකක වර්ගඵලය එතකොට පතුලේ වර්ගඵලය 38.5යි වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය 220යි කී දෙන්නේ 258.5 හොඳයි 258.5 ද බලන්න එක 17 එකක් එක ටින් එකක් හදන්න අවශ්‍ය තහඩු වල වර්ගඵලය හරිද බලන්න හරි අතුසන් හරි දැන් අපිට කියන්නේ ඔය වගේ කීයක්ද ඈ ඔය එක ටින් එකක් හදන්න අවශ්‍ය තහඩු වල වර්ගඵලය මෙන්න ඔය වගේ ටින් කීයක්ද 200ක් ආ එම නිසා ටින් 200ක් සෑදීමට අවශ්‍ය තහඩු වර්ගඵලය ගන්න මොකද්ද කරන්න ඈ ඔබ මම යටි ලියන්නම් මේක මට ඉන්නවා වර්ගඵලය ගන්න මොකද්ද කරන්න එක ටින් එකක් හදන්න අවශ්‍ය තහඩු වල වර්ගඵලය 258.5යි ඒ වගේම 200ක් හදන්න 200න් වැඩි කරන්න අදාල 200න් වැඩි කරලා මට උත්තරය අරන් දෙන්න. ඔව්. මේක 200න් වැඩි කරනවා කියන්නේ ඇත්තටම 2න් වැඩි කරලා 100න් වැඩි කරනවා කියන එක නේ. මේ 200න් වැඩි කරනවා කියන්නේ මොකද්ද? 258.5 200 කියන්නේ 100 වැඩි කිරීම දෙකනේ. මුලියා ගත්තා නම් 200 වැඩි. නේ? ඔපිය දෙන්නේ. පෙන්නේ දෙය හරියට. පෙන්නේ. හරි මෙතන ඒක මොම ලිව්වේ කියලා දැන් 258.5 වෙනවනේ වැඩි කිරීම 200 කියන්නේ 100 වැඩි කිරීම දෙකනේ හරිනේ 200න් වැඩි කරනවා කියන්නේ 100න් වැඩි කරලා දෙකින් වැඩි කරනවා කියන එකනේ එහෙම ගත්තා නම් ලේසි ඔව් 258.5 100න් වැඩි කරාම මොකද වෙන්නේ මේ දශම දෙක දෙපාරක් දකුණට වයින්වනේ මේ දශම දෙක දෙපාරක් දකුණට වයින්වනවා එතකොට කීයද එන්නේ 1යි 2යි. එතකොට එනවා මෙතන කීයක්ද? ඈ? 25850 දෙන්න.
දශමධිත දෙපාරක් දකුණට පනිනවා 100 න් වැඩි කරලා තියෙනවා 25850ක් වෙනවා ඕකයි වැඩි කරන්න තියෙනවා දෙකෙන් ඒ කියන්නේ කීයද 25850 දෙකෙන් වැඩි කරාම 50 කියදෙන්නේ 850 ව දෙකක් නම් 1800යි 25000 ව දෙකක් 50000යි 51800යි වර්ග සෙන්ටිමීටර හොඳයි එහෙනම් උත්තරේ මේ ලියන්න 51800යි වර්ග සෙන්ටිමීටර 51800යි වර්ග සෙන්ටිමීටර ඒ ගාන තේරිච්ච කට්ටිය අත උස්සන්න එනං තුන්වෙනි ගාන පටන් ගන්න තුන්වෙනි ගාන පටන් ගන්න ප්‍රශ්න අංක 3 හරි ප්‍රශ්න අංක 3 පියන සහිත පියන තියෙනවා පතුලක් තියෙනවා පියන සහිත සිලින්ඩරාකාර භාජනයක මුළු පුෂ්ඨ වර්ගඵලය ඒ කියන්නේ අන්න වර්ගඵලය දීලා ඒ කියන්නේ වෘත්තාකාර මුහුණක් දෙකෙහි වක්‍ර පුෂ්ඨෙහි ඔය ඔක්කොගේම මුළු වර්ගඵලය 5412යි වර්ග සෙන්ටිමීටර වේ එහි වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය 2πRh කියලා ගන්න. වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය කීයද? සමානයි 2640ට වර්ග සෙන්ටිමීටර. ඒ කියන්නේ 2πRh අගේ සමාන කරන්න පුළුවන් 2640ට. හොඳයි. ප්‍රොමි ලක්කන් 1. වෘත්තාකාර පුෂ්ඨ දෙකේ මුළු වර්ගඵලය සොයන්නලු හරි. දැන් මෙන්න තියෙනවා ඔය කියන සිලින්ඩරේ. හරි උඩ මේකේ පියනක් තියෙනවා පතුලක් තියෙනවානේ. පියනයි පතුලයි දෙකම තියෙනවා ඈ. හරි. වක්‍ර පුෂ්ඨෙත් කොහොමද තියෙනවානේ. එතකොට අපිට දීලා තියෙනවා ප්‍රශ්න අංක 3. පියන සහිත කියන තියෙනවා. මේ වගේ සිලින්ඩරයක මුළු පුෂ්ඨ වර්ගඵලය පුෂ්ඨ දෙකේ වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලවල එකතුව කීයද 5412යි නේ මේ වෘත්තාකාර මුහුණතක ආරේ R කියලා ගමු උස සිලින්ඩරයේ H එතකොට මම නිකන් අහනවා දැන් අපි දන්නවානේ සිලින්ඩරයේ මුළු වර්ගඵලය සමානයි වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලයක වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය එකතු කරාම එනාගේනේ දැන් ඔය ඔතන සිලින්ඩරේ මුළු වර්ගඵලය 5412යි නේ. ඕකෙන් මං අඩු කරනවා වක්‍ර පුෂ්ඨ වර්ගඵලය 2640. හරිද? 5412න් මං අඩු කරොත් 2640. මේ එන අගය කාටද සමාන පුළුවන් කියන්නේ? දැන් 5412 කියන්නේ මොකද්ද 5412 කියන්නේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලයයි වෘත්තාකාර මුහුණක් දෙකේ වර්ගඵලයයි එකතු කරාම එනවානේ 5412 වර්ග සෙන්ටිමීටර ඕකෙන් මම අඩු කරනවා වක්‍ර පුෂ්ඨ වර්ගඵලය 2640ක් මම අහන්නේ දැන් මේක අඩු කරාම මෙතන අගයක් එනවානේ මොකද්ද එන්නේ පොඩි දෙයක් තියෙන්නේ මොකද්ද එන්නේ
මේ වෘත්ත දෙකෙහි වක්‍ර පෘෂ්ඨේ වර්ගඵලයෙන් අඩු කරොත් වක්‍ර පෘෂ්ඨේ වර්ගඵලය මං අහන්නේ ඒ එන්නේ මොකද්ද? ඔව් වෘත්ත දෙකේ වර්ගඵලය එන්නේ. තේරෙන්නේ බෑ. ආ එහෙනම් අපෙන් අහන්නේ රෝම ඉලක්කන්න එක මොකද්ද? ඈ වෘත්තාකාර මූණක් දෙකේ වර්ගඵලය. හරි කියන්න. වෘත්තාකාර මූණක් දෙකේ වර්ගඵලය. කියන්න රෝම ඉලක්කන්න එක වෘත්තාකාර මූණක් වල වර්ගඵලය. වෘත්තාකාර මූණක් දෙකේ වර්ගඵලය. ගන්න මේ මුළු වර්ගඵලයෙන් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අඩු කරා නම් හරි. 5412 කියන්නේ රවුන්ඩ් දෙකේ වර්ගඵලයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයි එකතු කරාම ආගෙන්නේ. ඒකෙන් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අඩු කරාම ඉතුරු වෙන්නේ මේ දෙකේ වර්ගඵල වල එකතුව කීයද? උත්තරේ 2772යි. අර කියන්නේ 2772ක් ආපු කට්ටිය අත උස්සන්න වර්ග සෙන්ටිමීටර. ඕක අඩු කරාම එන්නේ 2772ක්. හරි. රෝම ඉලක්කම් 2. සිලින්ඩරේ අරය. මේ අරය හොයන්න ඕනේ. සිලින්ඩරේ අරය කියන්නේ වෘත්තාකාර මූලතක අරය. එතකොට දැන් මේ තියෙන්නේ වෘත්තාකාර මූණක් දෙකේ වර්ගඵලයනේ. මම ටක් ගාලා කියන්න. එක වෘතයක වර්ගඵලය. එක වෘත්තාකාර මූණතක වර්ගඵලය කීයද? එක වෘතයක වර්ගඵලය ගන්න මොකද්ද කරන්න ඕනේ? පොඩි දෙයක් ටක් ගාලා කියන්න. ඔහු ඩග්ගල් කියන්නේ එක වෘතයක වර්ගඵලය ගන්න මොකද්ද කරන්න ඕනේ? ඔව් වෘත දෙකේම වර්ගඵලය 2772 දෙකට බෙදන්න. ආ දෙකට බෙදලා මට අරන් දෙන්න අගේ කීයද කියලා. එක වෘතයක වර්ගඵලය. දෙකයි වෘත දෙකේම වර්ගඵලය බෙදන්න දෙකට. කියදෙන්නේ 1386ක් ආපු කට්ටිය අත උස්සන්න. දෙකට බෙදුවාම වර්ග සෙන්ටිමීටර. දෙක දෙකෙන් බෙදුවාම 1යි 7ට 2 වුණා 1ක් ඉතුරුයි. මෙහාට යද්දි 10යි 7යි 16ට 17ට 8යි 1ක් ඉතුරුයි 12ට 6යි. හරි. දැන් වෘතයක වර්ගඵලය දන්නවා. ඕගොල්ලන්ට මතකද වෘතයක වර්ගඵලය දුන්නාම වෘතයේ අරය හොයන්න පුළුවන් නේද? වෘතයක අරය දුන්නාම වර්ගඵලය හොයන්න පුළුවන්. වෘතයක වර්ගඵලය දුන්නාම අර කියන්නේ වෘතයක වර්ගඵලය සමානයි pi r වර්ගයටනේ. වෘතයක වර්ගඵලය සමානයි pi r වර්ගයට. pi කියන්නේ 22 වෙදී මහතයි. අපෙන් අහන්නේ අරේනේ. අරේ හොයන්න ඕනේ වෘතයේ වර්ගඵලය දන්නවා. වෘතයක වර්ගඵලය 1386යි. හා මේක සුළු කරන් ගිහිල්ලා r වල අගේ හොයලා උත්තරේ ගන්න. ඔන්න සිලින්ඩරේ අරය මෙතනින් කියුවේ ඇති. ඉක්මන් කරන්න. හරි කොහමද හදන්නේ? ඔව් මෙතන දැන් r වර්ගය ඉස්සෙල්ලා උත්තර කරගන්න අපි 7යි 22යි හරස් සම කරමු. නේ? 7 මේ පැත්තට හරස් ගුණිත දැම්මත් හරි නැත්නම් දෙපැත්තම 7ෙන් වැඩි කරලා දෙපැත්තම 22කින් බෙදුවත් හරි. මේ පැත්තේ බෙදිච්ච 7 එහා පැත්තට හරස් සම කරද්දී ළවයට යනවා. ගුණෙ වෙච්ච 22 මේ පැත්තට හරස් සම කරද්දී හරයට යනවා. හරි නේද? ඔය කරන්නේ දෙපැත්තම 7ෙන් ගුණ කරනවා දෙපැත්තම 22කින් බෙදනවා. r වර්ගය තනි කර ගන්න ඕනේ. ಗುಣ වෙච්ච 22 අයින් කරන්න 22කින් බෙදන්න බෑ. බෙදිච්ච 7 අයින් කරන්න 7ෙන් ගුණ කරන්න ඕනේ. හරි. අර සමීකරණයක් ආවිලා දිනා ඒකේ r වල අගේ හොයන්න දීන්නේ. හරි. ටක් ගන්න. ටක් ගන්න මට කියන්න මෙතන 22යි 1086යි 22කින් කැපෙනවා. 22ට 22 ඒවා එකයි. 1386ට 22 ඒවා කීයද? ටක් ගන්න මට කියන්න 22 ඒවා කීයක් ඒද?
tahatun tenan ne, ke siti akete bisite kiyo pahak da hayat deni. Hayai. Siti kiyo hayak ke siti stegai. Ne, bisite kiyo hayak, ke siti stegai ne, bisite kiyo hayak. Siti stegai, ke siti saten siti stegai diam hayak kitri, ai hetai hayai, heta hayai ke bisite kiyo tunai. Mari kita metode ini, heta tunai itu. Hah? Itu as tuh sih asuh hari bisnis dengan kayak gua, mah headet mak kau berarti ya tuh sam? Headet mah ya. Udah hari baru ke samaanai headet tuh muara khata. Headet tuh muara khata kiri itu. Hatta tuh na bisnis dengan kayak deh mah dekat kita tuh hatta khaya. Hatta bisnis dekai, hatta itu tuh dekai hatta lis hatta lagi. Again, aru aru ini samaan aja harusi hatris ekak kau buka tiap usaha, na ini pasti warga mulai ganu. Aru aru ini, aru itu agi ganu, warga mulai ganu di pertama warga ini warga mulai aja pila aru itu lebih nama. Harusi hatris segi warga mulai hari ini mungkin itu. Harusi hatris segi dia ini purna warga. Bisi ek warga, oh. Enang harusi hatris segi warga mulai bisi ekai. Enang aru ya, tentu mungkin kita bisi ekai. Aduh, pilih dia kenal. Hai, Romi Lakang dekat hari. Romi Lakang tuna. Ikman dadang ya. Romi Lakang tuna. Buat ini. Silinder usah kau yang ini. Ah, eh. Ini kalau yang diambil dari puluhan, ada wakra pusti warga paling itu mana nih? Eh, silinder ini wakra pusti warga paling? Oh, silinder ini wakra pusti warga paling yang mana suruh cuma ada kan? 2 by R H ini wakra pusti warga paling yang ini dumna, dah ini wakra pusti warga paling. Gak ada dumna, oh, wakra pusti warga paling ini itu. Tidak saya sih hantar yang mulai. Hari ada sih terus, dekat beri kiri, mak pai, isi mereka beri mahatai, hari ini nyuwun hari ini itu visi ekai, hari kedalaman visi ekai. Istimai beran none, waktu musti warga paling samaanai, didas ini di kalian yang gani, didas haji hatri, ah, dan me sami ker me arat me wage, sulukaran gihil lah, oke, h hegu hegi ikman terlegan. Icarai ini turunan dia, kita di akan mengakar nih. Hari ini ada persahadi, terus saya balum. Hari itu kalau mitten, apa nih waktu dan hatta itu hatta orang kekai, visi ek itu hatta orang tunai. Hari itu kalau mitten apa nih mana? Dewara visi ek dewara tunai. Adikiri mana H? Di sini berarti didas kaisi apa dia yang kita? Mesekte kan mehar harus berikan. Dekai itu naik, dekai pintu. Coba si, visi dekeng kayak apa nih? Balan? Visi dekeng hari ini mau ke series dekat visi dekeng yang haya ini kayak apa? Coba metnya na. Visi dekat ya visi dekeng yang valik kai. Idas tuh sih ya visi dekat visi dekeng yang heta gitu, bukan? Kayak si series dekat haya ini ane, heta lebih dua pintu heta. Heta tuh nih kayak buah amat, metnya ini heta lebih pintu apa yang di itu? Iki ane. Centimeter bisa, centimeter bisa. Harga, atusan. Kemarin sulukaran itu kita, guna gelar lagi orang yang keharus guna gelar hari ini. Anjir mana jadilah kita, kami bisa tamai ini. Enak sendiri. Hari, ya oke. Hatre ini kan, itu mi tahadu gini tanda lada. Tiennya rah, tiennya sahid, silindrakar, bajane ke patule hari dia an. Hari dia centimeter asu atai.
bahannya ini pn tn adi at tn pn at tn wakru pustek tn silinder eka me patule haridiya dan matakata haridiya sadaha sutre 2φr ne haridiya ekena me urthe eka haridiya haridiya apita 88 ekila dila thiyena prashnaanka 4 den hadanne pa man nikan me kiyala dunne hari haridiya dunna turthakara gunadaka eka okollanta meken mokak kiyuwe hakida Haridiya dunna hama kiyuwe hakida neda ne deka wedi kirima 5 kiyanne 22 wedi kirima 7 anna ara yewwe hari ekak wedagath ne onna nikan hatta ki liya ganna gedirithi hadanna hari turthakara gunadaka haridiya dunna hama apita 88 illu ara yewwe hakida තේරෙනවා නේද? අරේ හෙව්ව හැටි. හරිද? පරිධිය 88 cm එනං අරේ හෙව්ව හැටි. එහි වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය 1078යි. හරි? එතකොට වක්‍ර පුෂ්ඨය උතනින් අරේ හොයලා වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය 1078 දාලා 2.5 ගන්නවා. අරේට උතනින් එන අගය දාලා h හොයන්න තියෙන්නේ ගන්න. එච්චරයි. හදුව හැකි වගේ. හරි. හොඳයි. Hari, hatar edi gana, pasi ni gana, haye edi keran ne, homework marker gan, puluan ne hata gan ne tini pasi. Hatar paha, balan samhara gana ngule piena, sahita, piena sahita, hari de, patula kohomat pina wani, patula ne aki bute gat balan none gani, hari. Dan ngau tini ngete kote visi name padam ibarai. Api yara visi ate padam kere ne ni, ni dimana? Terada ne, ne ni, kere ne ni, ni dimana padam hari. නිර්මාණ කරේ නැහැ නේ හ්ම් නැහැ ඔව් ඒකේ මම අර ඕගලන්ට බලන්න කිව්වා මොකද මම 10 පන්තියේ ටික තමයි කරන්නේ 9 පන්තියව දැන් ආයි කරන්නේ නැහැ ඒකයි මම අර කලින් සති දෙකේම දුන්නා ගොඩක් ළමයි හොඳයි ඉල්ලම් බැලලා තිබ්බා 9 පන්තියේ නිර්මාණ පාඩමේ රෙකෝඩින් මම හිතන්නේ වීඩියෝස් දෙකක් හෝ තුනක් නේ තිබ්බේ හරි ඒ ටික ඕනේ ඒ ටික නැතුව 10 පන්තියව කරගෙන යන්න අමාරුයි. ඒකයි බලන්න එක සමහර ළමයි බැලුවේ නෑ. මම හිතන්නේ මෙතන ඉන්න බලපු නිතයයි නේ. බලපු කට්ටිය මට අතුස්සන්න. 9 පන්තියේ ගණිතයේ නිර්මාණ. භාගිර භාගයක් බල්ල නෑ. ඒක කිව්වහම හරියට කරන්න ඕනේ ඉතින්. දැන් 9 පන්තියව උගන්නන්න බෑ. 9 පන්තිය ටික කරන්නම දවස් දෙකක් යනවා. හරි ඒකයි ඈ කරා. එතකොට ඔය දන්න කට්ටියට අවුලක් නෑ මගේ මතක නැති අය නැත්තම් ගිය අවුරුද්ද ඉගෙන ගන්න නැති කට්ටිය ඉන්නවනේ නිර්මාණ පාඩම 9 පන්තියේ ඒකයි මම ඒ ටික බලන්න කිව්වේ හරි නේද ඔව් අපි 10 පන්තිය ටික තමයි කරගෙන යන්නේ උතන ඉඳන් හොඳයි හරි දැන් කවකටු ළඟ තියෙනවද
Tino, Edika tien noni bihita chatura shuna ngichala ma washi winne deng api ngoda bihita chatura shuna pa wichi karan ne ngoda kaba kadua adi dule e wata mai pa wichi karan ne bihita chatura shuna wala ndawe hateri ateri onu na deng ichala washi winne ngoda kaba kadua hari ke tien noni me wata dagara gini me ena me mel e de winne be tak tak dala kaiyere tien noni me kata de winna perla me wata ensel hongda dule perla ema hari ke hada gan ne eta mo hari ta edin ne ali di hari dan ne ri kuma ne පාඩම 28 නිර්මාණ 28 පාඩම hari nirmana bisi ate pa dama ikan kran arne ile hari, udah, teng api produk, mama cutak kira dengna nama panti tipe valin, api pada kat tiga produk kone kira, hari, temeke api tienne tikone nirmana keran, hari tikone nirmana kiri ma ate panti itu tiba, nih sama pada tikone api nirmana kiri ma, itu passe sama di pada tikone api nirmana kiri ma, bisham pada tikone nirmana kiri ma tiba, hari. Itu orang namai panti yang negara tadi kan kuni, ekstremnya yang orang teh panti, tika ini namai panti ini kai mata kerja ini orang dahai panti, mungkin lugu dia agne, tika orang ini gini aneh deh ini, lambreka, lamba samacce, dekak kuna samacce, dekak hari samaan terreka, hari over samai aneh deh ini, tiapasi kuna mani inna kuna mani netu kuna aneh inna kawat cutting, mata kerja namai panti ini negara tak, eh ansha ke hati kuna aneh ini bi di ansha ke tiye, ansha ke hati ispah. Kodamani netu, kawat kuing mata kat kaya tuhsan, kawat kuing ansa ke hati kono yak nirmani kiri mana, namai bandi kiri, kodamani tiila amin nguluang, kodamani netu amin noni, ansa ke hati kono, ansa ke tiha, ansa ke pahalu, ansa ke hatlis pah, ansa ke anu, ansa ke kesiwis, ansa ke kesiwis pah, ansa ke kesiapanha, kesiasu, oleh bagi kono api dek kawat kuing nirmani keran nguluang, kodamani yak netu. Hari itu emang yang dinginnya, ibah itu emang yang dinginnya. Hari itu orang itu kita mai tipe, namanya di sahate di. Hari itu orang itu mata ganang make lugu udah keran nona pada mak nemi ayatnya, puri pada mak tien di. Abby asam ala keran dia teti. Hari tapi itu kota. Adai orang itu mata kena tek. Hari. Kemana nirmana pada mak ikan agadi, apit aja agadi agta mai me. Mulai ke fase tiap tiga malam, hari mulai yang bahagian mana? Mulai ke fase, mian nama iban di tipe ya, maka itu fase yang kila kian ni. Maka itu fase yang kila kian ni kisiam
අවශ්‍යතාවයකට නැත්නම් අවශ්‍යතාව කිහිපයකට අනුකූලව චලනයේ වන නැත්නම් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය නේ කිසියම් අවශ්‍යතාවයකට හෝ අවශ්‍යතාව කිහිපයකට අනුව කිසියම් අවශ්‍යතාවයකට හෝ අවශ්‍යතාව කිහිපයකට අනුව ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය අපි ගණිතයේදී පතයක් ලෙස හඳුන්වනවා අපිට ඔය වගේ පත හතරක් තියෙනවා මතකද පළවෙනි පතේ මම චුට්ටක් මතක් කරන්නම් පළවෙනි පතේ කියන්න බලන්න පළවෙනි පතේ මොකද්ද අචල ලක්ෂයකට නියත දුරින් නැත්නම් සම දුරින් නැත්නම් එකම දුරකින් ගමන් කරන නැත්නම් චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය දන්න කට්ටිය අතුස්සන්න අචල ලක්ෂයකට මෙන්න අචල ලක්ෂයක් තියෙනවා මෙයාගේ ඉඳන් හැමතිස්සෙම එකම දුරකින් ඉන්න විදිහට මේ ලක්ෂයේ ගමන් කරොත් එයා ගමන් කරන ගමන් මාර්ගය මොකක්ද වෘතයක් හොඳයි ඕක තමයි පළවෙනි පතේ අචල ලක්ෂයේ ගන්නකෝ කියලා මෙයා තමයි චලනයේ වන ලක්ෂය ඒ මෙයා මෙයාගේ ඉඳන් එකම දුරකින් ඉන්න විදිහට මෙයා චලනයේ වුණොත් මෙයාට යන්න වෙන්නේ නේද වෘතාකාර ගමන් මාර්ගයක ඔන්න පළවෙනි පතේ ඊට පස්සේ දෙවෙනි පතේ අචල ලක්ෂ දෙකකට මෙන්න අචල ලක්ෂ දෙකක් තියෙනවා p සහ q මේ අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක ගමන් මාර්ගය මොකක්ද එතකොට එන්නේ මේ අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ මොකක්ද ලම්බ සමච්ඡේදකය මතකද ලම්බ සමච්ඡේදකය එතකොට මෙතන ඉඳන් සහ මෙතන ඉඳන් එකම දුරක් නේද මේ ඕනම වෙලාවක ඉන්නේ හරි සෙන්ටිමීටර 4 නම් සෙන්ටිමීටර 4 නේද මෙතෙන් තාව නම් සෙන්ටිමීටර 5යි නම් මෙතන ඉඳන් සෙන්ටිමීටර 5යි නේද ත්‍රිකෝණයක් නෙමෙයි ලම්බ සමච්ඡේදකය හරිද ලම්බ සමච්ඡේදකය මේකට අපි කියන්නේ ලම්බ සමච්ඡේදකය එතකොට p හා q අචල ලක්ෂ දෙකට එකම දුරකින් ඉන්න විදියට ලක්ෂයක් ගමන් කරනවා නම් මෙන්න යා යන පාර මේකට අපි කියන්නේ ලම්බ සමච්ඡේදකය ලම්බ සමච්ඡේදකය මතක ඇති නම් මේ වන් දී ඉගෙන ගන්නවා එතකොට මේ දිගයි විතර සමානයි මෙතන ලම්බයි ලම්බ සමච්ඡේදකය හරිනේ ඊට පස්සේ මතකද අචල රේඛාවකට සමදුරින් චලනය වල ලක්ෂයක ගමන් මාර්ගය මොකක්ද වෙන්නේ අචල රේඛාවකට එකම දුරකින් ඉන්න විදියට ලක්ෂයක් ගමන් කරොත් ඒ පාර මොකක් වෙනවද? මේ ගමන් කරන ලක්ෂයේ යන පාර මේ තියෙන අචල රේඛාව මොකක්ද දෙන්නේ උනේ? මෙයාට එකම දුරකින් ඉන්න විදියට මෙයා යන පාර මොකක්ද? සමාන්තර රේඛාවක්. මේකට සමාන්තර රේඛාවක එක්ක මේකට යටින් නැත්තම් මේකට උඩින්. තුන්වෙනි පතේ. හතරවෙනි පතේ. හතරවෙනි පතේ පත හතරයි තියෙන්නේ. හරිද අචල රේඛා දෙකකට මෙන්න අචල රේඛා දෙකක් තියෙනවා අචල සමාන්තර රේඛාවක් හරිද අචල රේඛා දෙකකට එකම දුරින් ඉන්න විදියට ලක්ෂයකට ගමන් කරන්න කිව්වොත් මෙන්න මේ වගේ පාරක් තමයි යන්න ඕනේ අචල රේඛා දෙකකට එකම දුරකින් ඉන්න විදියට මේ එකම දුරකින් ඉන්න විදියට යන්න කිව්වොත් එයා යන්න ඕනේ මෙන්න මේ වගේ පාරක් ඒ පාරට අපි කියනවා මොකක් කියලා ඕන සමච්ඡේදකය කියලා. ඒ ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනේ දැන් මම මේ මතක් කරා 9 පන්තිය කරපු හින්දා එහෙම මතක නැති කට්ටිය ඉන්නවා නම් මේ වඳින විදිය පවා 9 දී වන්නලා තියෙනවා. හරි මම මේ සතියේ තවස්තාව දෙන්නම් රෙකෝඩින් 9 පන්තියව ඉල්ලම් බලන්න මතක නැති කට්ටියට බලන්න පුළුවන්. හරි මේ ටික හොඳටම ඕනේ සාමාන්‍ය පෙළ විභාගෙටත් මේ ටික ඕනේමයි. රචනා ගානක් එනවා මේ ටිකෙන් නැත්තම් බෑ හදන්නේ ඔය ටික මතක නැතුව බෑ හදන්න. නම් මේ පන්තිය ටික ඕනේ. හරි. කෝණ සමච්ඡේදක රේඛාව. එතකොට මේ අචල රේඛා දෙක අතර කෝණය සමච්ඡේදනය කරගෙන තමයි මේ යන රේඛාව තියෙන්නේ. ඒකයි කෝණ සමච්ඡේදකය කියලා කියන්නේ. හරි. ඉතින් ඔන්න ඔය ටික කරා නම් මේ. ඊට පස්සේ ලම්බ රේඛා නිර්මාණය කිරීම කරා. හරි. දැන් අපි පොඩක් මතක් වෙනත් එක්ක කලින් ඉගෙන ගත්තේවා ටිකක් කරගෙන යමු නේ හරි මම ප්‍රශ්න ටිකක් දෙන්නම් මෙහෙම
අපි පළවෙනි පතේ මතක් වෙන්නත් එක්ක මම ඒක ඔක්කොම මේ උගන්වන්නේ නැහැ දැන් හරිද චුට්ටක් ගණන් ටිකක් හදලා මතක් කරන්න හදන්නේ හරි නැත්නම් රෙකෝඩින් ටික අරන් බැලුවාම හරි නැත්නම් වෙලාවක් මතිනේ තාපාඩම් හතරක් තුනක් කරන්නත් තියෙනවන්නේ හරි පත ටික මතකයිනේ දැන් චුට්ටක් මතක් කරා නිර්මාණය කරන විදිය මතක තියෙන්නත් ඕනේ මම දැන් නිකන් නෑ ඇදලා බෙන්ටුවේනේ ඔක අඳින විදියක් තියෙනවා වෘතයක් නම් අඳින්න කවුරුත් දන්නවන්නේ අරේ සෙන්ටිමීටර් 5ක් වගේ වෘතයක් අඳින්න කිව්වොත් කවකටෙන් පැන්සලයි කවකට තුඩයි අරේ නූල තියලා ගන්න දන්නව නේද හරි අරේ සෙන්ටිමීටර් අඳිනකොට අග්ගල් අරේ සෙන්ටිමීටර් 4ක් වගේ වෘතයක් අඳින්න යන අපි ප්‍රශ්න විදිහට කරා යමු ටිකක් මතක් වෙනත් එක්ක අරේ සෙන්ටිමීටර 4ක් වන වෘතයක් අඳින්න අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘතයක් දන්නවද හැමෝම අඳින්න ඒවනදි 7 8 ඉතින් දැන් ගන්නවා කොහොමද ගන්නේ කවකට්ටි උඩ තියාගන්න දැන් මෙහෙම උඩ තියන් ගන්න ඕනේ ඔයගොල්ලෝ පොත උඩ තියන් ගන්න මම මේ පේන්න ඕනේ මෙහෙම පෙන්වන්නේ හරි එතකොට කවකට්ටි උඩ බිඳුව ගාවට තියාගන්න කවකට්ටි උඩ බිඳුව ගාවට තියන්න ඕනේ එනවනේ මේ කවකට්ටි උඩ බිඳුව ගාවට තියාගන්න පැන්සලේ තුඩ 4 ගාවට හදා ගන්න. කව කට්ටි තුඩ හරියටම බිඳුව ගාවට පැන්සලේ තුඩ 4 ගාවට. ඔය ඔම හරියටම හදා ගන්න. ඇද කර ගන්න එපා. හරිනේ. ඔන්න දැන් මම ගත්තා කව කට්ටට අරේ සෙන්ටිමීටර 4ක් වන විදියට දිග. දැන් ඊට පස්සේ ඔයගලගේ පොතේ අඳින්න දිග අඩු වැඩි කර ගන්න නැතුව උරුතේ කේන්ද්‍රය ඕ ලෙස නම් කරන්න. එතකොට මේ වගේ උරුතේ එන්න ඕනේ. කවකට්ටි තුඩ තිබ්බ තැන තමයි උරුතේ කේන්ද්‍රය. උරුතේ කේන්ද්‍රය දැන් ඕලුත් දැන්දයි. මේ වගේ අරේ සෙන්ටිමීටර 4ක් වන උරුතයක් නැන්දයි. උරුතේ කේන්ද්‍රය කවකට්ටි තුඩ තිබ්බ තැන තමයි කේන්ද්‍රය ඕ ලෙස නම් කරන්න පිටක් කියලා වුණා. ඕ. අරය දාන්න සෙන්ටිමීටර 4යි කියලා වුණා නම් කරන්න. එතකොට මේක තමයි අචල ලක්ෂය මේ දෙන්නේ චලනයේ වල ලක්ෂය ගමන් මාර්ගය පළවෙනි පතේ තේරෙනවා නේද හැමෝටම වෘතයක් අඳින්න පුළුවන් හරි ඊළඟට සෙන්ටිමීටර 8ක් දිග සරල රේඛා ඛණ්ඩයක් අඳින්න සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය අඳින්න ඊළඟට පළවෙනි ප්‍රශ්නේ හරිද ප්‍රශ්නාංක දෙක සෙන්ටිමීටර 8ක් දිග AB AB සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය අඳින්න සරල රේඛා ඛණ්ඩය ඛණ්ඩය කියන්නේ සරල රේඛාවකින් කොටසක් කියන එකනේ සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය අඳින්න ඉක්මන් කරන්න හරි සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය අඳින්න ඇන්දද දැන් මේක සමහර ළමයි අඳින්නේ මෙහෙමනේ ගන්න අඩුවල ගොඩක් අය වුණේ අඳින්නේ අඩුවල අරගෙන අඩුවල අරගෙන
Hari minna ulangi pota arulula tiyagannawa hari pencil ak aragena metana bindu indan atagawata andinawa ehema anda katti athusan bindu indan atagawata ohoma indan giya athusan hodai to anith katti metana bindu indan penciling atagawata nikan indan giya katti athusan hari vena kramayekata anda katti innawana athusan ඒ ක්‍රමයේ લેසි වෙන ක්‍රමයකට කව කට්ටක් අරගෙන ඇඳ කට්ටි ඉන්නවා නතුස්සන් එහෙම අයත් ඉන්නවා ඔව් දැන් මතක් වෙනවා මොකක් හරි කව කට්ටෙන් මොකක්ද යන්නේ කියලා යන්නේ ඒක තමයි හරි විදිය තමයි ඒක තමයි සාමාන්‍ය හරි විදිය ඉතින් ගැටලුවක් නැහැ එහෙම අර ඔයගොල්ලෝ මම කලින් කිව්ව විදිහට ඇඳක් හරි වැරද්දක් නැහැ හැබැයි අර විභාගෙදි ලකුණු දෙද්දී බලන්නේ මම දැන් මේ කියලා දෙන ක්‍රමය අපි සාමාන්‍යයෙන් සරල රේඛා ඛණ්ඩයක් අඳිද්දී ඉස්සෙල්ලාම කරන්න ඕනේ හරිද? දිගට ඇඳ ගන්නවා ටිකක් සරල රේඛාවක්. සරල රේඛාවක් කොහොමද දිගට ඇඳ ගන්නවා? හරිද? අද අපි කියන්නේ AB සෙන්ටිමීටර් 8ක් දිග. දැන් මේ තියෙන දිග සරල රේඛාවකින් සෙන්ටිමීටර් 8ක් දිග සරල රේඛා ඛණ්ඩෙ වෙන්නන්න ඕනේ. එතකොට මේකේ ලක්ෂණයක් ලකුණු කරලා එතන දාගන්න ඒ අකුර. අමිත තමයි ඒ. දැන් මෙතන ඉඳන් සෙන්ටිමීටර් 8කින් තමයි B ලක්ෂ්‍ය මාක් කරන්න ඕනේ. දැන් මොකද්ද කරන්න ඕනේ? ආතරි වුණා මෙහෙම අඳුරල තිබ්බා මෙතන බිංදුව ගාවට ඒ ලක්ෂේ අට ගාව හරියට මාක් කරගන්න පුළුවන් මාක් කරලා එතන ඉතක් තියලා B ලකුණු කරත් අවුලක් නැහැ හැබැයි හරි විදිය මේකයි මොකක්ද හරි විදිය අපි කව කට්ට අරගෙන අඳුරලෙන් සෙන්ටිමීටර 8ක දිගක් මැන ගන්න ඕනේ මේ කව කට්ටට සෙන්ටිමීටර 8ක් මැන ගන්නවා මෙහෙම මේ හරි මැනලා මැනලා ඊට පස්සේ දැන් අපි මේ සෙන්ටිමීටර 8ක් දිග සරල රේඛා ගන්න යදින්න ඕනේ මැනලා දැන් මෙන්න ඒ ලක්ෂයේ මොකද සෙන්ටිමීටර 8ක් මැනගත්තනේ මේ ඒ ලක්ෂයේ කව කට්ටි තුඩ දියලා මෙන්න මෙහිම අපි අඳින්න ඕනේ ඡායයක් කැපෙන විදියට එතකොට මෙන්න මෙහිම ඇඳෙනවා හරි එතකොට B ලක්ෂයේ ඉන්නේ මේ ඇඳපු ඡාපයයි මේ සරල රේඛාවයි මෙන්න මේ කැපිච්ච තැන. එතන තමයි අපි කිතක් තියලා B. ඔන්න ඕක තමයි සරල රේඛා ඛණ්ඩයක් අඳින හරි විදිය. එහෙම ඇඳපු කට්ටිය ඉන්නවද? මොකද විභාගෙත් සමහර විලාවට ඔය මෙන්න මේක බලනවා. කොහොම ඇඳේ නැතත් කමක් නැහැ. මෙතනින් පොඩි ඡාපයක් කොහොම දාන්න නිකන් හරි කමක් නැහැ. නිකන් අඬුවල තියලා ඇඳ ළමෙක් ඉන්නවා නම් කොහොම නිකන් අඬුවල තියලා හරියටම සෙන්ටිමීටර 8ක් ඇඳලා මේක ඉන්නවා නම් මෙතනින් පොඩි ඡාපයක්වත් අඩුම තරමින් දාන්න පැන්සලෙන්. මොකද බලන කෙනා බලන්නේ අර හරි විදියට ඇඳලාද කියලා ඒකයි. නැත්නම් එතන ලකුණක් අඩු වෙන්න පුළුවන්. මොකද මේක රචනා ගානක් නෙන්නේ. ලකුණු 10 රචනා ගානක් එන්නේ. ඒ කියනේම හරියට කරන්නේ. ඔක තමයි හරි විදිය මතක තියාගන්න. අර විදියට ඇඳත් හරි. හැබැයි අර විභාගෙදි ලකුණු දෙද්දි බලනවා මෙතන මේ ඡාප කෑල්ල තියනවාද කියලා. ඒ කිව් එක තේරිච්ච කට්ටිය අතුස්සන. ඔන්න සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය ඇඳා. හරිනේ. ඔව්. මේ ටික මකලා දාන්න පුළුවන්. මේ වැරි ටික මකලා දැම්මම ඇටි අන්තිමට ඕන්න. හරි. මෙතනින් මේ පැත්තට මකලා දාන්න පුළුවන්. පැන්සලෙන් යදින්නේ. පැන්සලෙන් අදින්නේ පෑනේ නෙමෙයි. මෙතනින් මේ පැත්තට මකලා දාන්න පුළුවන්. මකන්න ඕනෙත් නැහැ ඉතින්. මේකේ පේනවනේ සෙන්ටිමීටර 8ක් දිග AB සරල රේඛා ඛණ්ඩය. හරි. ඊට පස්සේ ලියන්න එහි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න මේකේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න දැන් මේවා ආයෙ ගණන්න ඕනේ නැහැ 9 පන්ති කරපුවා මම පොඩ්ඩක් මේ මතක් වෙන විදිහින් අරන් ටිකක් දෙන්නම් ලබන සතිය අපිට 10 ටික කරන්න පුළුවන් නේ එහි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න මතකද දන්නේ දැන් හා මේ A හා B අචල ලක්ෂ දෙකට සමදුමින් ගමන් කරන ලක්ෂයක ගමන් මාර්ගය අඳින්නයි හදන්නේ ලම්බ සමච්ඡේදකය. මොකද කරන්නේ? කව කට්ට ගන්න. බලන්න මතකද කියලා
මේ සරල රේඛාවේ එක කෙළවරක තව කට්ට තියන්න තුඩ. පැන්සලේ තුඩ සාමාන්‍යයෙන් මේ සරල රේඛාවේ දිගින් හරි අඩකට වඩා වැඩි වෙන්න ඕනේ. මේ සරල රේඛාවේ දිගින් හරි අඩක් කියන්නේ මේ වගේනේ පේනවනේ. ඊට වඩා වැඩි වෙන්න ගන්න. මොකද අඩු වෙන්න ගත්තොත් මේ ඡාප කැපෙන්නේ නැහැ කියන එක ඒකයි. සරල රේඛා ගන්නින් දිගින් අඩකට වඩා වැඩි වෙන්න ගත්තනම් හරි. අන්න ඒ වගේවත් ගන්නවා. අරගෙන සරල රේඛාවේ එක කෙළවරක තියන්න කව කට්ට කියලා වම කපන්න උඩින් ඡාපයයි යටින් ඡාපයයි. උඩින් ඡාපයයි යටින් ඡාපයයි යනවා දිනා. උඩින් ඡාපයයි යටින් ඡාපයයි. කොහෙන්ද ඕනේ? ඒක වෙනස් කරගන්න එපා මේ ගත්ත දිග. ඊට පස්සේ ආයි මේ B කෙළවරේ තියලා ආයි උඩින් ඡාපයයි. යටින් ඡාපයයි. අපන්න. මතකයිද? එතකොට උඩ ඡාප දෙක කැපිච්ච ලක්ෂ්‍ය තියෙනවා නෙමෙයි. උඩ ඡාප දෙක කැපිච්ච ලක්ෂ්‍ය මෙතන. යට ඡාප දෙක කැපිච්ච ලක්ෂ්‍ය මෙතන. මොකද කරන්න ඕනේ ඊට පස්සේ? අඩි රූල් අරගෙන ඒ ලක්ෂ්‍ය දෙක යා කරන්න. මේ ඇඳපු රේඛාව AB සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ වෙනවා. මොකද ලම්බ ගත වෙනවා. AB රේඛාව සමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ දිගට මේ දිග සමානක් වෙනවා. හරි දැන් ඔක්කොම කරන්න වෙලා නැහැ. නමේ පන්තිය මම මේ නිකන් එකක් දෙකක් කියලා දුන්නා. තව තිබ්බා සරල රේඛාවකට දැන් මෙන්න මේවා බලන්න මතක නැහැ ගොඩක් අයට. හරි දැන් මේ වගේ සරල රේඛාවක් දීලා අපිට කියනවා මෙන්න මේ ලක්ෂ්‍ය ඉඳන් මේකට ලම්බයක් අඳින්න කියලා. මෙහෙම මොකක් හරි PQ සරල රේඛා ඛණ්ඩයක් කොහොම තියෙනවා අපිට දෙනවා මෙහෙම මෙන්න මේ ලක්ෂ්‍ය ඉඳන් මෙන්න මේ ලක්ෂ්‍ය ගන්න ඕ කියලා O ලක්ෂ්‍ය ඉඳන් PQ ට ලම්බයක් අඳින්න කියලා කිව්වොත් මතකද පොඩක් බලාගෙන ඉන්න මම නිකන් කියාගෙන යන්නම් මතක නැති කට්ටිය රෙකෝඩින් ඉල්ලන් බලන්න O ලක්ෂ්‍ය ඉඳන් මේ PQ ට ලම්බයක් අඳින්න කිව්වොත් මොකද කරන්න ඕනේ O වල කවකට තියෙනවා කියලා ඕක ලක්ෂ්‍ය කවකට තියලා මෙහෙම අපි කපාගෙන යනවා ඡාපයක් සරල රේඛාව ඔම කැපෙන විදිහට ඕක වල කවකට තියලා ඔම ඡාපයක් කපාගෙන යන්න ඕනේ ඊට පස්සේ ඒ ඡාපෙන් මේ සරල රේඛාව කැපිච්ච දැන් දෙකක් තියෙනවානේ අන්න එක තැනක තියලා කපන්න මේක යටින් ගැපුවත් එකයි උඩින් ගැපුවත් එකයි ආයි මෙතනත් කියලා ආයි යටින් මොන කොන යටින් හොබන්න මෙහෙන් ඡාපයක් හරි පොඩ්ඩක් මතක් කරලා දෙනවා මේ අනිත් විදිය ඊට පස්සේ ඔය යට ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි උඩ ඕ ලක්ෂයයි එක කෙලින් කියලා මම එක කෙලින් තියාගෙන දිගටම යා කරන්න ඕනේ මෙතනට ගහයි එක කෙලින්ම හොන් තියාගෙන මේ යට ඡාප දෙක කැපිච්ච ලක්ෂයයි ඉඳ ලක්ෂයයි අඩි රූල එක කෙලින් තියාගෙන ඕ වල ඉඳන් මේ සරල රේඛාව හම්බෙන්නක යා කරන හැටිය අන්න ඔන්න ඕ ලක්ෂය ඉඳන් PQ සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කරා ලම්බයේ අඩිය මට ඕන නම් මොකක් හරි අකුරක් දාලා එමු හරි මොකක් හරි නම් කරන්න පුළුවන් ලම්බේ අඩිය මෙන්න මේ ලක්ෂය M ඔවා නමෙදි කරා. ඊට පස්සේ මෙන්න සරල රේඛාවක් තියෙනවා x y. ඒ සරල රේඛාව මත ලක්ෂයක් තියෙනවා මෙන්න මේ හරියේ t. අපිට කියනවා x y සරල රේඛාවට k ලක්ෂයේදී ලම්බයක් නිර්මාණය කරන්න. එතකොට මොකක්ද ක්‍රමය? බලාගෙන ඉන්න. සවිස්තරාත්මකව ඉගෙන ගන්න ඕන නම් 9 පන්තියේ රෙකෝඩින් අරන් බලන්න වෙනවා. මේ xy සරල රේඛාව මත පිහිටි k ලක්ෂයේදී xy රේඛාවට ලම්බයක් අඳින්න කිව්වොත් ඔය ටික ඔක්කොම ඕනේ දැන් ලබන සතිය ගණන් හදද්දී මේ කියන ඒවා ඔක්කොම ඕනේ නැත්තම් හදන්න බැහැ මතක නැති කට්ටිය මේ සතිය ඉල්ලම් බලන්න
ඉන්න තියලා ඉස්සරහින් කපන්න චාපය. Iya, naskaragan di bawah ini, mengangkat tadi ke rumah, ya buah, ini kita nanti, kita kembali lagi non, kata dari kawai cape, kita nanti kalau waktu kecil lah, apa anda, cape, yang mau kata keran dong, ini cape aja ke kembali ke laksi ai, oh laksi ai deng, adi lu lah dia lah, jangan kata gini yang main dia. Hari, apa deh kayak bicalak sih ayi, orang sih ayi, ada juga tiada yang kerajaan. Teng, aku tuh ini, ane, ini kau ini hari ini apa samaan kau nanti ini kita, dasar itu, teng, samac cedeni ya bilang dia. Oh, kita lagi ane kau nana samac cedeni, karena, hari, ini pasti samaan terreka, mana ini dia, bedagat tuh ya, saha kau nana nirmana ini dia, bedagat tuh ya. Karena ini lama sekali kelas sekedar itu etika kerjanya, bila inovasi netang, apitnya deng, si koran nirmana ini mati ini, eva tipe kali, ini tahu lama samac cedek, koran samac cedek, ini eva nirmana ini kerana dia no koran, hari, tapi etika lama sekali kelas sekedar kerana, pelajar, recording etika tidak mila ganne, message ada lah, nama ibanti nirmana recording, ati ibanti orangnya, nama ibanti etika belu ham hari. Hari, dengan itu golol mengenai mark kerjaan apa aja seolah itu, iya. Visi ate, ikap biasa. Visi ate ikap biasa. Kurang tino nih, ayo deh pak. Visi ate ikap biasa. Paling ini kanan tuh mark kerjaan tuh. Paling ini garam paha, isi ada ekap bias paling ini garam paha, keran maaf kerja. Hari, tapi nih laporan satu ini make kerela ini kerumun laporan satu ini padam lah itu tiga. Ada recording aniwari yang balan nih, koran nirmana ini kirim aja, deh. Kita dulu nih tamu, deh. Nama ini, deh. Orang ini, anshanya headi koran ya, koran itu kawagating nanti ini. Ini koran hati ispah, ini koran deh laporan satu ini bang nanti itu tak gal nanti itu ada airin nih. Ini kayak balan nih kian nih. Samaantar reka adine vidiya ekak apita one hari man eka nan api kiyala dennam mokada den api name panthi samaantar reka nikan ohoma ende samaantar reka adina hari vidiyak thiyenawa eka mama 10 edi labana sathi kiyala dena class ekage ekai kiyala denna thiyena anith tika samanye name panthi tikin nirmana karanna thiyenne hari hodai etakota api oy dala satahan adine ewa hima thiyena oy ganan wala e wage prashna man labana sathi karanna Arnai itu. Udah, ini api lama meteri nama temu recording tiga ilangnya balan one, nama ipanti, hari kedua tipu pola kerja lahannya. Hari ini, lama sendiri kelasnya kami. Dan tuh itu udah pick kerana hari kedua tipu message ya, hari WhatsApp calling, WhatsApp nomor ini matikan itu. Recording ilangnya nomor ini message ya dala. Tapi kebalannya hemat gimana? Tentang lama sendiri kelasnya, tentang matikan itu dierinnya itu pasti. Kerana eva paling eva matrik dia inno ni. WhatsApp calling message juga dah la. Irmana pada me recording ilang balan. Lapan sahdi kelas sekarang inno kalingnya. Dahai banti karena hadapi evo ni ekai kian hari. Enam api lapan sahdi kelas sekarang hamemu ayuwan.